සමාජ සංගායනා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, මේ හිමිදිරි පාන්දර හිරු සමාජ සංගායනා තුළින් ඔබට වටහා දීමට බලාපොරොත්තු වන්නේ පින්වතුනි, ජීවිතයේ සෞභාග්‍ය යස ඉසුරු දියුණුව ගෙන දෙන කරුණු කීපයක් පිළිබඳව. ලෞතර බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී පෙන්වා දුන්නු කරුණක් තමයි උත්තාන වතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්මකාරිනෝ සංඤ තස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝ භිවද්දති. පින්වතුනි, මේ ගාථා රත්නයෙන් කියවෙන කරුණු ටික, ධර්ම අවවාද ටික, ප්‍රතිපත්ති ටික ඔබේ ජීවිතයට එක් කරගත්තොත් ස්ථිර වශයෙන්ම ඔබේ දියුණුව මේ තුළින් සකස් වෙනවාට කිසිදු සැකයක් නැහැ. පින්නතුනි, අපේ බලාපොරොත්තුව ලෞකික ජීවිතයේ සාර්ථකත්වයත් ලෝකෝත්තර ජීවිතයේ ආධ්‍යාත්මික සුවයත් ඇති කර ගැනීම. ලෞකික ජීවිතයේ සාර්ථක කරගන්න අපට ශක්තිමත් ආර්ථිකයක්, ඒ වගේම ඒකට අවශ්‍ය කරන වටාපිටාවක් ගොඩනගා ගන්න ඕන. ආර්ථික ශක්තිය නොමැතිනම් සාර්ථක ලෞකික ජීවිතයක් අපට ගත කරන්න බෑ. ආධ්‍යාත්මිකව නිර්වාණය සාක්ෂාත් කරගන්න සල්ලි, මිල මුදල්, ධන ධාන්‍ය, භව භෝග ඕන නැහැ. ඒ වුණාට පින්වතුනි, එදිනෙදා ජීවිතය, ඒ කියන්නේ පස්කම් සුව අනුභව කරන ඔබට එදිනෙදා ගත කරන ජීවිතය සාර්ථක කරගන්න, ඒ කියන්නේ කන්න බොන්න, අඳින්න පළඳින්න, ගේ දොර හදාගන්න, යාන වාහන ගන්න, ලෙඩට බෙහෙත් ටික ගන්න, ඇඳුම් පැළඳුම් ගන්න, ඔබේ දරුවන්ගේ දියුණුව ඇති කරලා දෙන්න සල්ලි නැතුව බෑ. සල්ලියත් අවශ්‍යයි. සල්ලි ඕන ජීවත් වෙන්න. ඒ ජීවත් වෙන්න ඕන මිල මුදල්, ධන ධාන්‍ය, සල්ලි පින්වතුනි නිකන් පහළ වෙන්නේ නැහැ. එය පහළ වෙනකම් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා ඒකට අපි වැඩපිළිවෙලක්, උත්සාහයක් අපි තුල තියෙන්න ඕන. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා, උත්තානවතෝ උත්සාහයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. උත්සාහයේ හිවත් නොපසුබස්නා වීරිය අපි තුල තිබුණොත් තමයි අපට අපේ ඉලක්ක ජය ගන්න පුළුවන් වෙන්නේ. දරුවෙකුගේ අධ්‍යාපන ඉලක්ක වේවා, තරුණයෙකුගේ රැකියා ඉලක්ක වේවා, තමන්ගේ ජීවිතයේ අරමුණු පරමාර්ථයන් සාක්ෂාත් කරගන්න පින්වතුනි මේ උත්සාහය කියන එක, නොපසුබස්නා වීරිය කියන එක අත්‍යවශ්‍යයි. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ පින්වතුනි වීරිය පාරමිතාවක් වශයෙන් පිරුවේ, වීරියෙන් තොරව අපේ ඉලක්ක කරා අපට ගමන් කරන්න බැරි නිසා. ඒ නිසා දැඩි උත්සාහයක්, දැඩි වීරයක්, දැඩි අධිෂ්ඨානයක් අපේ අරමුණු කරා ගමන් කරන්න අපට ඕන. ඒක තමයි අත්‍යවශ්‍ය කාරණය. උත්තානවතෝ කියලා කිව්ව ඒකයි. ඒක ආධ්‍යාත්මික පැත්තට බලන්න. පින්වතුනි, ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්නත් උත්සාහය නැතුව බෑ. දැන් කෙනෙකු සතු ශ්‍රමයක් තියෙනවා. ඒ ශ්‍රමය බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට, කායික ශ්‍රමය හා මානසික ශ්‍රමය කියලා. ඒ කායික ශ්‍රමය වේවා,
මානසික ශ්‍රමය වේවා පින්වතුනි, අපි භාවිත කරන්න ඕන අපේ එදිනෙදා ජීවිතයේ දියුණුවට. එතකොට මේ කායික මානසික ශ්‍රමය පුහුණු නුපුහුණු ශ්‍රමය කියලාත් කොටස් දෙකකට බෙදෙනවා. මේ වගේම පින්වතුනි, ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න නම් ආධ්‍යාත්මික ශ්‍රමය කැප කරන්න ඕන. මොකද්ද කායික ශ්‍රමය කිව්වම ඔබට වැටහෙනවා. කය වෙහෙසා වැඩ කරන එක. එතකොට අපි අපේ රැකියාව, අපේ ව්‍යාපාරය, අපේ එදිනෙදා කටයුතු කායික ශ්‍රමය වැය කරන්නේ නැතුව අපිට කරන්න බෑ. එදිනෙදා ශ්‍රමයෙන් තොරව කිසි දෙයක් කරන්න අපිට බෑ. අපි කෑම ටික ගන්න ශ්‍රමය ඕන. ඇවිදින්න ශ්‍රමය ඕන. ඇඳුම අඳින්න ශ්‍රමය ඕන. කීනෝකී සියල්ලටම හැම ඉරියව්වකටම ශ්‍රමය නැතුව බෑ. එතකොට අපේ මිල මුදල් හරියම්බ කරන්න ඔය කායික ශ්‍රමය යොදවන්න ඕන. හැබැයි ඒ ශ්‍රමය යොදවන්න ඕන නිවැරදි වේවත් ධාර්මිකව. යතාපි බමරෝ පුප්පං වන්න ගන්ධං අහෙටයන්. බමරා මලෙන් රොන් ගන්නකොට වන්න ගන්ධං අහෙටයන්. වර්ණයටවත් සුවඳටවත් හානියක් කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ශ්‍රමය වැය කරලා දැහැමි ලෙස තමන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කරගන්න ඕන. එතකොට මේ ආර්ථික ශක්තිය වර්ධනය කරගැනීමේදී අපට ඔරොත්තු දෙන පරිසරයක් අපි සකස් කරගන්න ඕන. සමහරු පටන් ගන්නවා මහා ව්‍යාපාර. තමන්ගේ තරම, තමන්ගේ හැකියාව, තමන්ගේ කුසලතාව හිතන්නේ නැහැ. අන් අය කරපලියට තමන් බාහිරින් විශාල ණයක් අරගෙන ආරම්භ කරනවා නොදන්නා ව්‍යාපාරයක්. දවසෙන් දෙකෙන් සුමානෙන් දෙකෙන් ඒ ව්‍යාපාරය බිඳ වැටිලා ඒ මිල මුදල් නැත්තටම නැති වෙනවා. එතකොට බාහිරට ණය වෙලා ඒ ණය මුදල් ගෙවා ගන්න බෑ. අවසානයේ ගේදොර ඉඩකඩම් උකස් කරනවා. ඒකෙනුත් නොනැවති ඒ අතරේ කෑම බීමවලට අර වියදම් කරනවා. ඒ නිසා වෙන්නේ මොකද්ද? ණය බර අධික වුණාම ගේදොර සින්න වෙනවා. මහපාරට වැටෙන්න වෙනවා. මහපාරට වැටිලා එතනින් නතර වෙන්නේ නැහැ. සියදිවි හානි කරගන්න වෙනවා. එහෙනම් ලංකාවේ පින්වතුනි, සියදිවි හානි කර ගැනීම වසරකට 3000කට එහා පිරිසක් ඉන්නවා. මේ 3000කට එහා පිරිසෙන් වැඩි පිරිසක් කියන්න කනගාටුයි පිරිමි අය. ඒ නිසා පිරිමි තමයි වැඩියෙන් සියදි විහානි කරගෙන තියෙන්නේ. එතකොට බලන්න, තමන්ගේ කටයුතු හරියාකාරව සිද්ධ කරගන්න බැරිකම. පිරිමිකමටත් ලැජ්ජාවක් නොවේද? තමන්ට ප්‍රශ්නයකට මුහුණ දී ගන්න බැරි වෙනකොට ජීවිතයෙන් පලා යන්න, සියදි විහානි කරගන්න පෙළඹෙන්නේ නම් මොනතරම් දුර්වල මානසිකත්වයක්ද? ඒ නිසා පිරිමි කියලා කිව්වට හරිම කනගාටුදායකයි. එතකොට මේ තත්ත්වයට ඇද වැටුනේ ඇයි? තමන්ට ඔරොත්තු නොදෙන, තමන් නොදන්නා, අනුන් කර නිසා තමන් ඒකට පෙළඹිච්ච, කරගත නොහැකි කුසලතාවක් නැති ක්‍රියාකාරකම් වලට අවතීර්ණ වීමේ ප්‍රතිඵලය නිසා. ඒ නිසා උත්සාහය ඕන, ශ්‍රමය කැප කරන්න ඕන. ඒක තමන්ට ඔරොත්තු දෙන, තමන්ට ගැළපෙන, තමන්ට සුදුසු, තමන්ගේ හැකියාවට වඩා ගැළපෙන රැකියාව තෝරාගත්තා නම්, ව්‍යාපාරයේ තෝරාගත්තා නම්, ඒකට දැනුවත් වූ යේනම් අර සියදිවි හානි කරගන්න තැනට ණය ගන්නේ නැහැ. තමන්ට ඔරොත්තු නොදෙන රැකියාව ව්‍යාපාරයේ කරන්න යන්නේ නැහැ. ඒ නිසා එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්න ඔබට නිවැරදි උත්සාහය අත්‍යවශ්‍යයි පින්නතුනි. මේ නිවැරදි උත්සාහය යටතේ ඔබ කටයුතු කළා නම් අන්න අර ශ්‍රමය කායික මානසික වශයෙන් ඔබට යොදවලා ඔබේ ඉලක්ක ජයගෙන සාර්ථක දිවිපෙවතකට යන්න පුළුවන් වෙනවා.
එහෙම නොවුනොත් ඔබේ ජීවිතය අසාර්ථක වෙනවා පින්නතුනි. එතකොට ඒ උත්සාහය ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට බලපාන එකක්. එහෙත් අපි තුල තියෙනවා ආධ්‍යාත්මික ශ්‍රමයක්. ඒක මානසිකයි. හැබැයි අර අපි කතා කරන සල්ලි හම්බ කරන්න යොදවන මානසික ශ්‍රමය වගේ නෙවෙයි. ඒ ආධ්‍යාත්මික ශ්‍රමයයි මානසික ශ්‍රමයයි එකක් වගේ පේන්න පුළුවන්. නමුත් එකක් නෙවෙයි පින්නතුනි. එතන පැහැදිලිවම කරුණු දෙකක්. මනස වෙහෙසා වැඩ කරලා ඉංජිනේරුවරයෙක්, එහෙම නැත්නම් ගෙවල් සැලසුම් අඳින කෙනෙක්, වෛද්‍යවරයෙක්, මේ වගේ කෙනෙක් මනසයි වෙහෙසන්නේ වැඩි වශයෙන්, කය නෙමෙයි. නමුත් පින්වතුනි, ඒ වෛද්‍යවරයාට, ඒ ඉංජිනේරුවරයාට ධර්මයේ වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා එතනදී අපේ ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න ආධ්‍යාත්මික කැපකිරීමක් කරන්න ඕන. එතනත් මනසට තමයි සම්බන්ධ. එහෙත් ආධ්‍යාත්මික කැපකිරීමක් කරන්න මානසික ශ්‍රමය කැප කරන හැම කෙනාටම බෑ. මානසික ශ්‍රමය කැප කරයි කියලා අතරමගින් මේක පටන් ගන්නත් බෑ. දැන් ඒ මං කිව්වේ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන්, වෙනත් මනස වෙහෙසා වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එයාට කියලා ධර්මය මැදින් අල්ලගන්න බෑ. ධර්මය අනුපූර්වයි. අනුපුබ්බ සික්කා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. එතකොට අනුපූර්ව ක්‍රමවේදය තුළ තියෙන්නේ. ඒ අනුපූර්ව ක්‍රමවේදයෙන් තමයි ධර්මයට අපට සමීප විය හැක්කේ. ඒ නිසා වෛද්‍යවරයා වුණත් ඉංජිනේරුවරයා වුණත් පටන් ගන්න ඕන බිඳුවේ ඉඳලා පින්නතුනේ. එතන ඉඳලා යන ගමනක් අපට තියෙන්නේ. අන්නේ ගමන අපි ගියොත් තමයි අපේ අදාළ ඉලක්ක ජයගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික ශ්‍රමයේ කැප කරලා පාරමිතා පුරලා අවසාන භවයේ පින්නතුනේ දුෂ්කර ක්‍රියා සමයට අවතීර්ණ වෙලා සකල ක්ලේශයන් ප්‍රහීණ කරලා ලෞතර බුද්ධ රාජ්‍යයටපත් උනේ ආධ්‍යාත්මික ශ්‍රමයේ කැප කරලා. පසේබුදුන් වහන්සේ කෙනෙක්, මහරහතන් වහන්සේ කෙනෙක්, අනාගාමි කෙනෙක්, සක්‍රදාගාමි කෙනෙක්, සෝවාන් කෙනෙක්, ධානලාභියෙක්, සමාපත්තිලාභියෙක්, කල්යාණ ප්‍රතඥේ කියන මේ සියලු දෙනාම තම ආධ්‍යාත්මය දියුණු කරගන්න නම්, ධාන සමාපත්ති ලබා ඉදිරියට යන්න නම්, තියා හිත සමාධිගත කරගන්න නම්, සමාධිගත කරගත්ත හිත දියුණු කරන්න නම් ආධ්‍යාත්මික කැපවීමක් අපට අත්‍යවශ්‍යයි. ඒ ආධ්‍යාත්මික කැපවීමෙන් තොරව පින්වතුනි අපට මේ ආධ්‍යාත්මික ඉලක්ක ජයගන්න බෑ. ඒක නිසා හොඳින් තේරුම් ගන්න, උත්හානවතෝ උත්සාහයෙන් කටයුතු කරන්න ඕන. ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ, අරවන්න නික්මෙන්න බුදු සසුන්නි හැසිරෙන්න. ඒක තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය. ආරම්භ කරන්න ඒ කටයුත්ත, ඒ ශ්‍රමය කැප කරන්න ඕන. කැප කළ ශ්‍රමය නික්කමත ඉදිරියට යන්න ඕන, නැත්තන් බෑ. ඊළඟට යුඤ්ජත, ඒ අනුව හැසිරෙන්න ඕන. එහෙනම් අරඹන්න, ඒ අරඹ වූ කාර්ය කරගෙන යන්න නැත්තම් බෑ. අද යම් කාර්යයක් භාවනාව ආරම්භ කළා, ආරම්භ කළ දවසේ විතරයි. තව මාස ගානකින් භාවනාවක් නැහැ. එහෙම බෑ. ආරම්භ කරා නම් භාවනාව, ඒ භාවනාව දිගින් දිගටම යන්න ඕන. අකණ්ඩව කරගෙන යන්න ඕන. ඒක තමයි නික්කමත. ඊළඟට ඒ අනුව හැසිරෙන්න ඕන. භාවනා කරන වෙලාවට විතරක් මෛත්‍රිය තියෙනවා. අනිත් වෙලාවට මෛත්‍රිය හිතේ ගෑවිලාවත් නැත්තම් අපි ඒක ප්‍රායෝගික කරගෙන නැහැ. ඒ නිසා අපේ ජීවිතේ ප්‍රායෝගික කරගන්න ඕන පින්වතුනි. ඒ ප්‍රායෝගික ජීවිතේ තමයි අපට ධර්මාවබෝධය පිණිස හේතු වෙන්නේ. උත්හානවතෝ කියලා කිව්වේ ඒකයි. දෙක, සතිමතෝ. සති කියන්නේ සිහිය. එහෙනම් සිහිය අත්‍යවශ්‍යයි පින්වතුනි අපට. සතිපට්ඨාන සූත්‍රයේ සති කියන්නේ සිහිය, පට්ඨාන කියන්නේ පිහිටුවා ගැනීම. සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටුවා ගැනීමයි පින්නතුනේ. සිහිය පිහිටුවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. අපට, මටත් ඔබටත් වැඩිම වෙලාවක්
සිදුවන දේ තමයි සිහිය නැති වෙන එක. හොඳට හිතලා බලන්න. සිහිය නැති වෙනවා කියලා කියන්නේ මේ ස්වාභාවික විදියට සිහිය නැති වෙලා ලෙඩ ඇඳට වැටෙන එක. ඒකත් එකක්. නිර්වින්දනය කළත් සිහිය නැති කරනවා. ඒකත් එකක්. මා කියන්නේ ඊටත් වැඩිය ප්‍රායෝගික දෙයක්. එදිනෙදා සිහිය නැති වෙන අවස්ථා නෙමෙයිද අපට වැඩියෙන් තියෙන්නේ? සමහර වෙලාවට ගේ ඇතුලේ වැඩ කර කර ඉන්නවා. කවුරු හරි ඇවිල්ලා යාළුවෙක් කතා කරනවා. නෑදෑයෙක් කතා කරනවා. දුව පුතා කතා කරනවා. දුරකතන ඇමතුමක් එනවා. මේකට එනවා. අර කර කර වැඩේ එහෙමම දාලා. එතකොට එතන අතේ තිබුණා නම් මොනව හරි ඒක තියලා එනවා. හැබැයි එන ගමන් දුරකතන ඇමතුමට එන ගමන් අර අතේ තිබිච්ච එකත් අරගෙන ඇවිල්ලා මග තියලා එන්නේ. දුරකතන ඇමතුමෙන් සමහර වෙලාවට බලාපොරොත්තු රහිත අදහසක් ඔබට දුන්න වෙන්න පුළුවන්. ඒ නිසා කනගාටුදායක සිද්ධියක් වෙන්න පුළුවන්. සතුටු සහගත සිද්ධියක් වෙන්න පුළුවන්. පුදුම සහගත සිද්ධියක් වෙන්න පුළුවන්. මේ විවිධ සිද්ධීන් ඔබට ඒ දුරකතන ඇමතුමෙන් ලැබුණාම ඒ ගැන අවධානය යොමු කළා. හැබැයි ඔබ එන ගමන් අර අතට අරගෙන ඇවිල්ලා ඒ මග තිබ්බ දේ ඔබ ඊළඟට හොයනවා ගෙදර පෙරළමින්. ගෙදර පෙරළමින් හොයනවා. හැබැයි හම්බ වෙන්නේ නැහැ. සෑහෙන වෙලාවක් ගිහිල්ලා තමයි ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අතනින් තිබිච්ච සිහිය වෙනස් වුණා. එහෙනම් අපට ඒ වගේ අවස්ථා වෙනවද නැද්ද? පින්වතුනි, සිහිය නැති වෙන අවස්ථා එමටයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න. සිත කියලා කියන්නේ එකක්. සිහිය කියලා කියන්නේ එකක්. එතකොට සිතයි සිහියයි දෙකක්. සමහරු කියනවා සිත කියලා කිව්වහම මේකේ උඩු සිත හා යටි සිත කියලා තියෙනවා කියලා. එතකොට උඩු සිතේ සමාල්ලාවට නිදා ගන්නකොට හිතනවා මේ සිතේ උඩු සිත නිදා ගන්නවා, යටි සිත අවදියෙන් ඉන්නවා. සමහර වෙලාවට කියනවා මං ඒක යටි හිතේ රඳවගෙන හිටියා, මතක තියාගෙන හිටියා, යටි හිත තමයි කතා කළේ කියලා. පින්වතුනි, උඩු හිත යටි හිත බුදුදහමේ නෑ. බුද්ධාගමේ තියෙන එක හිතයි. ඒ හිතේ තමයි සියල්ල ගබඩා වෙන්නේ. එහෙම නැතුව උඩු හිත යටි සිත ඒ අර පසු කාලේ ඔය ලෝකයේ විවිධ අදහස් ප්‍රකාශ කරපු අය, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වගේ අය කරපු අදහස් වලින් තමයි ඔය උඩු හිත යටි හිත වගේ කතන්දර අපට එන්නේ. නමුත් අපට තියෙන එක හිතයි පින්නතුනි. ආයිත් හිත් ගොඩක් නෑ. එදා මව් කුසේ අපි පිළිසිඳ ගන්න දවසේ අන්න හිතක් පහළ වුණා. අන්න ඒ හිත තමයි අපට තියෙන්නේ. තවත් හිත් නෑ. දැන් බලන්න අභිධර්මයට ගියාම චිත්ත කාණ්ඩය තියෙනවා. මේ චිත්ත කාණ්ඩය ගත්තාම ඒකේ තියෙනවා සිත් 89කට බෙදලා. එහෙම නැත්නම් 121කට බෙදලා. පින්වතුනි, මේ සිත්වල තියෙනවා ලෝභ සහගත සිත, ද්වේෂ සහගත සිත, මෝහ සහගත සිත, අසංකාරික සිත, සසංකාරික සිත, ඥාන සම්ප්‍රයුක්ත සිත, ඥාන විප්‍රයුක්ත සිත කියලා ආදී වශයෙන්. දැන් හොඳට හිතලා බලන්න. දැන් ලෝභ සහගත, දේශ සහගත, මෝහ සහගත කියොම එතනම හිත් තුනක්. ඒවයි කොටස් බෙදෙනෝනේ. ලෝභය නිකං තමන්ගෙම අදහසින් ඇති වෙන්නත් පුළුවන්, කරුහලු පොළඹවන්නත් පුළුවන්. එතකොට තවත් කොටස් වලට බෙදෙනවා. ඒක ඥාන සම්ප්‍රයුක්ත වෙන්නත් පුළුවන්, ඥාන විප්‍රයුක්ත වෙන්නත් පුළුවන්. පින්නතේ සෝමනස්ස සහගත වෙන්නත් පුළුවන්, දෝමනස්ස සහගත වෙන්නත් පුළුවන්. එතකොට දැන් ඔය විදියට ගොඩක් සිත් ගැන අපි කතා කරනවා. ඒත් හොඳට මතක තියාගන්න පින්නතුනි, අපට ලෝභ සහගත, දේශ සහගත, මෝහ සහගත කියලා සිත් තිබුණොත් සිත් කීයක් අපට තියෙයිද? එතකොට සිත් ගොඩාක් අපේ ශරීරය තුල තියෙන්න ඕන. ඇත්තටම බැලුවොත් එහෙම තියෙනවද? නෑ. අපට තියෙන එක හිතයි. පින්වතුනි, එහෙනම් මේ මොකද්ද මේ අභිධර්මයේ කියන්නේ? ඒ කියපු එක වැරදිද? නැහැ. එහෙනම් මේකයි කියන්නේ. අපට තියෙන එක හිතයි. පින්වතුනි, අන්නේ හිත තුල සිතුවිලි ඇති වෙනවා. සිතුවිලි ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මේ සිතුවිලි ඇති වෙමින් පවතිමින් නැති වෙනවා. ඒ විදියට තමයි අපි මේ ජීවන ගමන යන්නේ. යම් දවසක මරණයටපත් වෙනකොටත් අර සිතුවිලින් ඇති වෙමින් පවතිමින් නැති වෙන අතරේ තමයි අපි මැරිලා තියෙන්නේ.
එතකොට අර සිතුවිලි ඇතිවීම පින්නතුනි අපේ සිත තුළ ලෝභ සහගත සිතුවිල්ලක් ඇති වුණොත් ලෝභය තියෙන්නේ සිතුවිල්ල තුළයි. සිතුවිල්ල ඇති වෙන්නේ කොහේද? සිතේ. ඒ නිසා සිතේ හැඩය වෙනස් කරනවා. ඔන්න මොකද්ද කරේ? සිතුවිල්ල ලෝභය වෙනකොට ඒ සිතට හැඩයක් දෙනෝ ලෝභ සහගත සිත. දැන් ඒ හිතමයි තියෙන්නේ ඊළඟට. ඔන්න සිතුවිල්ලක් ඇති වෙනෝ ද්වේෂය. ද්වේෂය ඇති වුණාම අන්නේ සිතට හැඩයක් දෙනෝ දේශ සහගත සිත. සිත එකයි සිතුවිලි වෙනස් වෙන්නේ. ඒ නිසා අපට පින්නතුනි මේක හඳුනාගෙන හොඳින් වටහාගෙන අපි කටයුතු කරන්න ඕන. එතකොට තමයි අන්න අපට හැකියාව ලැබෙන්නේ සිත හඳුනා ගන්න. එහෙනම් අපට සිහිය අත්‍යවශ්‍ය වෙනවා. සත්‍යමත් වූ සිහියෙන් කටයුතු කළේ නැත්නම් අපට ලෞකික ජීවිතයේ අරමුණු පරමාර්ථයන් ජය ගන්නවත් බෑ. ලෝකෝත්තර අරමුණු පරමාර්ථයන් ජය ගන්නවත් බෑ. මේක තමයි ඇත්ත කාරණය. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්ම සුචිකම්මස්ස. එහෙනම් සුචිකම්ම කියන්නේ නිවැරදි ක්‍රියා, නිවැරදි කායික ක්‍රියා. එතකොට මේක ගත්තහම අපට පේනවා ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාර. මේ නිවැරදි ක්‍රියා වලින් අයින් වෙලා නිවැරදි ක්‍රියා වලට අපි අවතීර්ණ වෙන්න ඕන. කය වෙහෙසා වැඩ කරද්දී නිවැරදි ක්‍රියා වලට අවතීර්ණ වෙන්න ඕන ලෞකික වශයෙන්. එතනම මුලින්ම කිව්වා අප තුල තියෙන්න ඕන ධම්මිකා ධම්මලද්දා ධාර්මික බව. වැරදි ක්‍රියා තුල අපි දන්නවා දැහැමි බවක් නැහැ. වැරදි ක්‍රියා තුල හැමතිස්සෙම තියෙන්නේ අදැහැමි බව. අන්නේ අදැහැමි බවින් දුරස්ත වෙලා දැහැමි බවට අපි අවතීර්ණ වෙන්න ඕන. ඒ දැහැමි බවට අවතීර්ණ වුණොත් විතරයි පින්වතුනි අපේ ජීවිතය සාර්ථක වෙන්නේ. එහෙනම් සුචිකම්මස්ස නිසම්මකාරිනෝ. නිසම්මකාරිනෝ අපි කරන කටයුතු පරීක්ෂාවෙන් සොයා බලා කරන්න ඕන. ආවට ගියාට කිසිම දැක්මකින් තොරව, කිසිම හැඟීමකින් තොරව, කිසිදු පරීක්ෂණයකින් තොරව ආවට ගියාට අපේ ජීවිතයේ කටයුතු කරන්න පෙළඹුණොත්, ඒ පිළිබඳව දෙසරයක් නොසිතා කටයුතු කරන්න පෙළඹුණොත් ස්ථිර වශයෙන්ම අපට සිද්ධ වෙන්නේ අලාභයක්, අපට සිද්ධ වෙන්නේ විපතක්. ඒ නිසා මේ විපතින්, මේ සිද්ධ වන අයහපතින් ගොඩ එන්න නම් අපි කරන කටයුතු සිතා සොයා බලා කල්පනාකාරීව දැක්මක් ඇතුව ඉදිරි ජීවිතයේ පැවැත්මට අපට මෙය උපකාරී වන්නේද, නිර්වාණය සඳහා මෙය බලපාන්නේද, මෙන්න මේ පිළිබඳව හිතලා කටයුතු කළොත් විතරයි පින්වතුනි අපේ ඉලක්ක අපට ජය ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් අපි අයාල යන අය බවට පත් වෙනවා. නිසම්මකාරිනෝ සංඤ තස්සච ධම්ම ජීවිනෝ. සංඤ තස්ස පින්වතුනි අපට තියෙන තුන් දොරක්, සිත, කය, වචනය. මෙන්න මේ තුන් දොර මනාලෙස සංවරව හසුරවන්න ඕන. මනාලෙස සංවරව හසුරවන්නේ නැත්නම් පින්නතුනි අපි කවදාවත් අපට සාර්ථක වූ ජීවිතයක් ගත කරන්න බෑ. සාර්ථක දිවිපෙවතක් ගත කරන්න පුළුවන් වෙන්නේ පැහැදිලිවම අපේ සිත, කය, වචනය තුන් දොර සංවර වුණොත් පමණයි. එතකොට සිත ලෝභය, ක්‍රෝධය, මිත්‍යා දෘෂ්ටිය කියන චේතනා තුනක් තියෙනවා. මේ චේතනා තුනට හසු නොවේ. ලෝභය අපට තිබුණට කමක් නැහැ. ඒ ජීවත් වෙන්න ලෝභය නැතුව බෑනේ. හැබැයි අධික ලෝභය, ඒ කියන්නේ විෂම ලෝභය, තමන්ගේ දේවල් වලට විතරක් නෙමෙයි, අපි අනුන්ගේ දේවල් වලටත් ආසා කරනවා. මේ යන එන ගමන්, මේ දකින කියන ගමන්, මේ ඇසෙන දේවල් ගැන හිතලා අපි අනුන්ගේ දේවල් වලට ආසා කරනවා. අනුන් හොඳ ඇඳුමක් ඇඳගෙන දැක්කොත් අපි ඇඳුමක් ගන්න යන්න කලින් අයියෝ අරක මට තිබුණා නං, අර ඇඳුම කොච්චර ලස්සනද, ඒක මට තිබුණා නං, මාලයක්, වලල්ලක්, මුද්දක්, ඔරලෝසුවක්, එහෙම නැත්තං ඇඳුමක්, සෙරෙප්පු සපත්තු දෙකක්, ගෙයක් දොරක්,
අනුන්ට අයිතියකට දැඩි ආශාවකින් ඉන්නවනම් අන්න ඒකට කියනවා විෂම ලෝභය කියලා පෙන්නතුනි. මේ විෂම ලෝභය අපි ඉවත් කරගන්න ඕන. නැත්තම් අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. සුචි කම්මස්ස නිසම්ම සංයතස්ස සංයතස්ස කිව්වේ ඒකයි. තුන්දොර සංවර කර ගැනීම. එහෙනම් තුන්දොර සංවර කරගන්නකොට ප්‍රබලයි සිත, ලෝභය, ක්‍රෝධය, අපිට වෛරය, තරහ මේ ජීවිතය තුළ වැඩියෙන්ම ඇති කරගන්න චේතනාව. වැඩියෙන්ම ඇති කරගන්න චේතනාව. මේ වැඩියෙන්ම ඇති කරගන්න චේතනාව තමයි අපි අඩු කරගන්න ඕන. අපිට පොඩ්ඩ නැත්තම් කේන්ති යනවා. අපිට පොඩ්ඩ වැරදුනාම කේන්ති යනවා. නේ ෂර්ට් එක අඳිනකොට බොත්තම් ටික පිළිවලට වැටුනේ නැත්තම් අපේ ගමන ඉක්මනින් යන්න ඕන නම් අපිට කේන්ති. අපිට හිස පීර ගන්න පණව හොයනකොට ඒ තිබුණු තැන තිබුණු නැත්තම් කේන්ති. අපේ සපත්තු දෙක ඔබ ගමන යන්න හදද්දී ඒක පොලිස් කරගන්න බැරි වුණා නම් දැන් ප්‍රමාද වෙලා කේන්ති. උදේ නැගිටිනකොට අපට නිවසේ ලයිට් නැත්තම් කේන්ති. බලන්න පින්නතුනි මොන තරම්නම් මේ ක්‍රෝධය අපිට අපිව ආක්‍රමණය කරනවාද? අන්න ඒකයි මේ කියන්නේ. ඒ නිසා මේ සංයතස්ස මේ හිත සංවර කරගන්න ඕන. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික බව. මිත්‍යාව අපිව විනාශ කරන දෙයක්. සමහර වෙලාවට කර්මය කර්මඵලය විශ්වාස කරන්නේ නැහැ. සමහර වෙලාවට පරලොවක් තියෙනවද කියලා ගණන් ගන්නෑ. සමහර වෙලාවට කරන ලද කුසලා කුසල කර්මවල ප්‍රතිවිපාක එනවද නැද්ද කියලා හිතන්නේ නැහැ. ඒ නිසා ආවට ගියාට කර්මය කර්මඵල පිළිබඳ කිසිදු විශ්වාසයකින් තොරව කටයුතු කරන පිරිසකුත් ඉන්නවා. නැවත උපතක් පිළිගන්නේ නැති කොටසකුත් ඉන්නවා. ඒ තමන්ගේ නැනපමණින් කරන විග්‍රහයන්. ඒ සියල්ල නිවැරදිය කියලා කිසිදු කෙනෙකුට තීරණයකට එන්න බෑ පින්නතුනි. ඒ නිසා සිත සංවර කරගන්න. ඒ වගේම කය සංවර කරගැනීමත් වචනය සංවර කරගැනීමත් අත්‍යවශ්‍යයි. සංයතස්සච ධම්ම ජීවිනෝ. ධම්ම ජීවිනෝ ධාර්මික දිවි පැවැත්ම. මා මුලිනුත් මතක් කළා නිවැරදි ධාර්මික දිවි පැවැත්මක් ගත කරන්න ඕන. පින්නතුනි ඉක්මනින් පොහසත් වෙන්න වැරදි මාර්ගයෙන් පොළුවන්. හැබැයි අනුන්ට ගිනි ගෙඩි දීලා, අනුන්ට ගිනි වතුර පොවලා, හොර මැරකම් කළා, වංචා කළා, අල්ලස් අරගෙන මෙහෙම හම්බ කරලා කොතනද තියෙන සතුට? එහෙම සතුටක් ඇති වෙයිද? අනින් පාරිභෝගිකයේ රවට්ටලා තුලා කූට, මාන කූට, කංශ කූට, උක්කෝටන, නිකති මේ වගේ වැරදි මිත්‍යා වෙළඳ ක්‍රම අනුගමනය කරලා අනුන් රවටමින් අනුන්ගේ දේ කඩා වඩා ගන්නට උත්සාහ කරන්නේ නම් අන්න එතන ඇතිවන්නේ මහත් විපතක්. තමන්ට සතුටක් කියලා හිතුවට අනුන් මුලා කරලා අනුන්ගේ දේවල් අරගෙන කවදාවත් මානසික සතුටක් තෘප්තියක් ලබන්න බෑ. ඒකට හේතුව අනුන්ට වසං කළත් පින්නතුනි මේ හොරකම, මේ වංචාව, මේ අල්ලස් ගැනීම කාටවත් තමන්ගේ හදවතට වංචා කරන්න බෑ. මෙන්න මේක හොඳින් තේරුම් ගන්න ඕන ඔබ පින්වතුනි. අප්‍රමත්තස්ස ඒ වගේම ඕන කරනෝ අප්‍රමාදී බව. එහෙනම් ප්‍රමාදය අපේ ජීවිතයේ පරිහානියට හේතු වෙන ලක්ෂණයක්. අප්‍රමාදී බව අපේ ජීවිතය ගොඩනගන්නට හේතු වෙන දෙයක්. ඒ නිසා අප්‍රමාදයෙන් තමයි අපේ ඉලක්ක ජය ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රමාදය නෙවේ. ඒ නිසා අප්‍රමාදීව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එහෙම වුණොත් යසෝ අභිවර්ධති. යසස අභිවර්ධනය ඉතාම වේගයෙන් වර්ධනය වෙනවා. අපේ යසස කීර්තිය, අපේ දියුණුව, අපේ ආර්ථික ශක්තිය, අපේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගන්න පුළුවන් මෙන්න මේ කාරණා ටික අපේ ජීවිතයට එකතු කරගත්තොත්. බලන්න පින්වතුනි මොන තරම් වටින කාරණාද ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දීලා තියෙන්නේ. මේ කරුණු කාරණා අපේ ජීවිතයට එකතු කරගෙන වඩාත් සාර්ථක වූ දිවි පෙවෙතක් ගත කරන්නට ඔබ උත්සාහ ගන්න. පින්වතුනි හිරු සමාජ සංගායන ඔබ වෙතගෙන එන්නට හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි උත්සාහයකින් නිරත වෙන්නේ. ඒ නිසා ඒ සියලු දෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා
නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනය සැලසේවා කියා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සමාජ සංගායනා